පවතුන කළු චූලිය සිනමා කෝණයෙන් දේශීය සිනමා වසා පැතිරුණු හෙට්ටි වීදියේ ගිනිදැල්. ශ්‍රී ලංකාවට එල්ල වූ බොහෝ කළු පැල්ලම් අතුරින් කළු චූලිය ප්‍රබලම පැල්ලමක් බවට සැකහැර කිව හැකි. 1983 ජූලි 23 යාපනය අර්ධද්වීපයේ තිරුනල්වේලි හන්දියේදී බෙදුම්වාදී ත්‍රස්තවාදීන් එල්ල කර ප්‍රහාරයෙන් හමුදා බටයෙන් 13 දෙනෙක් මිය යාමෙන් අනතුරුව කොළඹ නගරයෙන් ඇරඹුණු දමිළ විරෝධී ප්‍රචණ්ඩත්වය මුළු මහත් සමාජය බිඳ වැටවීමට තරම් දුරදිග ගියා. මියගිය හමුදා බටයින්ගේ දේහයන් ඥාතීන් වෙත බාර දීමට ප්‍රමාද කළ තත්ත්වයක් තුළ 1983 ජූලි 24 වෙනිදා අගනුවර උණුසුම් වූ අතර ජාතිවාදී විෂ පැතිරවීමට එම තත්ත්වය හේතු වුණා. බොරැල්ලේ සිට සීග්‍රේන් ගලාගිය දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වය ජීවිත හා දේපළ හානි කරද්දී අපේ සිනමාව පමණක් ඉන් බේරි පැවතී යයි සිතිය හැකිද? එතෙක් සිනමාවේ රැඳී සිටි දැවැන්තම ආයෝජකෙක් නිස්පාදකවරයෙක් වන කේ ගුණරත්නම්ට පවා දේශීය සිනමාවට රැස් කළ අපමණ දේ අහිමි වෙද්දී දමිළ චිත්‍රපට පෙන්වූ සිනමා ශාලාද දේශප්‍රේමීන්ගේ ගින්නට හසු වුණා. දමිළ ජාතිකයින්ට සිනමාව සමග තිබූ සබඳතා එසේ බිඳ වැටෙද්දී අප රටක් ලෙස පවත්වාගෙන ආ සිනමා සංස්කෘතිය එක් වරම ඇන හිටුණා. 70 දශකයේ දේශීය සිනමාවේ ස්වර්ණමය යුගයේ ලෙස අභිෂේක ලබද්දී 80 දශකයේ දේශීය සිනමාව තිරිංග ගිලිහි පල්ලමකට ඇදී ගිය වකවානුවක් බවට පත් වුණා. ඒ සඳහා 83 කළු ජූලිය කෙසේ බලපාන්නට ඇත්ද? හොලිවුඩ් පොප්කෝන් අපේ සිනමා කතාව මෙසේ වාර්තා තබන්නේ කළු ජූලිය නම් සංදිස්ථානය අපේ සිනමාවට බලපෑ ආකාරයයි. 1983 වර්ෂය ලංකාවේ සිනමාව මෙන්ම ලංකාවේ තිබුණු සෑම ශිස්ත්‍රයක් ක්‍රීම විශේෂයෙන් බලපාපු වසරක් විදිහට හඳුන්වන්න පුළුවන්. අපි සිනමාව පිළිබඳව කතා කරනවා නම් 1983 වර්ෂය අපි හඳුන්වන්නේ සිනමා කර්මාන්තයේ එක්තරා විදිහකට ගමන් මඟ බිඳ වැටුණු අවස්ථාවක් විදියට. ලංකාවේ සිනමාව දකුණු ඉන්දියා සිනමාවෙන් වෙන් කරන්න බෑ. ඒකෙන් පස්සේ තමයි ලංකාවේ සිනමාව ආරම්භ වෙන්නේ. අපිට අපේ සිනමාව ඇතුළේ දෙමළ ජාතිකයොත් හිටියා, ලාංකිකයෝ හැටියට තමයි ඒගොල්ලන්වත් අපි ගත්තේ, දකුණු ඉන්දියානුවත් හිටියා. ඒ නිසා මේක නිකන් යම්කිසි විදියකට ලංකාවේ සිනමාව එක කණ්ඩායමකට අයිති සිනමාවක් නෙමේ තිබුණේ. විශේෂයෙන් සිනමාවේ තියෙන කර්මාන්තමය ලක්ෂණය ඇතුළේ දමිළ සිනමාකරුවෝ සහ විශේෂයෙන් දකුණු ඉන්දියානුවන් ලාංකිකයන් බවට පත් වෙලා හිටිය කියන එකයි මගේ හැඟීම. 83 කළු ජූලිය සමග අවම වශයෙන් සිනමා ශාලා 30කට 40කට වැඩි ප්‍රමාණයක් එක රැයකදී ගිනි තබා විනාශ කරනු ලැබුවා. 83 ජූලි මාසයේ 21 වෙනිදා රාත්‍රියේ සිදුවෙන කලබල වකවානුව මම හිතන්නේ මම අහිඳුරු සාක්ෂිකාරයක ආරම්භය නම් මම පෞද්ගලිකව ඒ භීෂණය අත්දැක්කා. 1983 ජූලි කලබලය මම හිතනවා ලංකාවේ සිනමාවට බරපතල අර්බුද ගණනාවක් එක්කහු කරයි කියලා. පැති ගණනාවකින් අපිට මේක දකින්න පුළුවන්. ලංකාවේ තිබුණු සමාජ ජීවිතයේ සම්පූර්ණයෙන්ම මේ සිදුවීම නිසා බිඳ වැටුණායි කියලා අපිට හඳුනගන්න පුළුවන්. දැන් බොහෝ දෙනා මා හිතන්නේ කියන කාරණයක් තමයි. ඒ වගේම මම අත්දකපු සමහර කරුණවලුත් පැහැදිලි වුණේ 1983 කළු ජූලිය ඇති වුණු අවස්ථාවේදී ලංකාවේ සිනමා ශාලාවන් විශාල පිරිසක් ගිනිබත් වුණා. ඒට හේතු වුණේ ඒවා දෙමළ ජාතිකයන්ගේ හිමිකාරත්වයක් පැවතුණු නිසා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එීම කොළඹ පැවතුණු සිනමා ශාලාවල 12ක් විතර ගිනිබත් වීමට පත් වුණා. ලංකා චිත්‍රාගාරයේ ගිනි ගන්නවා මම හැට දැක්කා. කලින් දවසේ පැවති සිනමා ශාලා කොළඹ නගරයේ තිබිච්ච ගාමිණී, නවා, රියෝ, සැෆයාර්, කල්පනා කියන සිනමා ශාලා ගිනි ගත්තා. මෙතරින් ගාමිණී සිනමා ශාලා විතරයි වෙනට සිංහල චිත්‍රපට ප්‍රදර්ශනයේ යෙදුනේ. ට්‍රියෝ සිනමා ශාලාව කොළඹ නගරයේ මායිමේ වැල් දෙහිවලට තිබිච්ච පාලම ගාව ඒ සිනමා හලත් ගිනි තිබ්බා. මේට සාපේක්ෂව කොළඹට බැහැරව තිබිච්ච සමහර සිනමා ශාලා මීගමේ රාජ් වගේ තිබ්බා. ඒකට පිළිතුරු වශයෙන් ඒ දවසේම නැත්තම් ඊට පහවදා වෙනකොට මුතුරු වල තිබිච්ච ඉම්පීරියල් වගේ සිනමා හලුත් කියලා තිබ්බා. මේක දෙපැත්තම සිද්ධ.
තුරේ සිනමාශාලා කියන්නේ ලංකාවේ තිබුණු ප්‍රධානම සංකේත කැන්ද සිනමාව චිත්‍රපටි පෙන්න්නන ප්‍රධාන ස්ථාන දැන් උදාහරණ හැටිට අපි ගත්තොත් අදතත් ඩR විජයවර්ධන මාවතේ මුල් පටන්ගන්න වංගුවට කියන බස් නැවතුපොල්ට කියන්නේ ගාමිනි හෝල් කියලා ගාමිනි හෝල් බහිනවාද කියලා තමයි මගින්ගෙන් කොන්දොස්තරවරු හන් හැබැ අද ඉතන හෝල් එකක් නැහැ නමුත් 83 ජූලි වෙනකන් එතන ෆිල්ම් හෝල් එකක් තිබුණා ඒක ලංකාවේ කොළඹනගරේ තිබ්බ ප්‍රධාන චිත්‍රපටි ශාලාවක්. තුර ඒ ශාලාව සම්පූර්ණයෙන් විනාශ කරා. තුර ඒ වගේ සිනමා ශාලා ගණනාවම විනාශ කරා. විශේෂයෙන් ජාතිවාදී කණ්ඩායම් හිතුවා මේ දෙමළ චිත්‍රපටි පෙන්නන්නේ දෙමළ සිනමා දෙමළ අයිතිකරුව දෙමළ ව්‍යාපාරිකයන්ට අයිති ඒවා කියලා. 83 කළු ජූලිය සිනමා කෝණයෙන් දැන් 1983 වර්ෂයේ අපි චිත්‍රපට කර්මාන්තය දිහා බලනකොට මේ මේ කඩාවැටීමට එක්තරා විදිහකට කළු ජූලිය හේතුණා වගේම වෙනත් හේතු සාධකිනුත් තිබුණා. තවත් විශාල සිනමා කරුවන් නිෂ්පාදකයින් ද්‍රවිඩ සිනමා නිෂ්පාදකයින් ඒ වගේම අධ්‍යක්ෂකවරුන් සංගීත අධ්‍යක්ෂකවරුන් මේ වගේ අය විශාල ප්‍රමාණයක් අතහැර ගියා. ඒත් සමගම ඇතිවෙච්ච තව විශාල කණගාටුදායක දේ තමයි ලංකාවේ ඇතිවෙච්ච මේ හදිසිනීති ඇඳුර නීති තත්ත්වයන් තුළ සිනමා ප්‍රේක්ෂකාගාරය සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වෙන්න පටන් ගත්තා. ඒක වසර ගණනාවක් තිස්සේ ආය රාත්‍රී 10:30 දර්ශනය ආය ප්‍රදර්ශනය කිරුණේ නැහැ. ඒ වගේම චිත්‍රපටි නිෂ්පාදනය ඉතා වේගෙන් බිඳවැටෙන්න පටන් ගත්තා මේ විපාකෙදි. මොකද නිෂ්පාදකවරු අධ්‍යක්ෂකවරු චිත්‍ර ප්‍රේක්ෂකාගාරයේ බිඳවැටීම සිනමා සංරක්ෂණාගාර විනාශ වීම සිනමා ශාලා විනාශ වීම හේතු කොටගෙන නැවත වසර 20ක් 25ක් විතර යනකම් නැවත ආරක්ෂා කළ නැවත ගොඩනගන්න පුළුවන්කම ලැබුණේ නැහැ. අපේ සමාජයේ මම හිතන්නේ තවමත් රාත්‍රී 10:30 දර්ශනය ලංකාවේ ආරම්භ වෙලා නැහැ. ඒක ඒ සමගම අපේ සමාජයට ආගමණය වෙන රූපවාහිනී මේ සමගම මේ නිසා අපේ ප්‍රේක්ෂකාගාරයේ සම්පූර්ණ ආකෘතිය අන්තර්ගතය හැඩතල සම්පූර්ණයෙන්ම වගේ වෙනස් වෙනවා. ඉතින් මා හිතන්නේ සිනමාවට වෙච්ච හානිය ලංකාවේ ඉතා විශාල වශයෙන් කරලද හානියක සංලක්ෂයක් විදියට 83 කළු ජූලිය පෙන්වා දෙන්න පුළුවන්. ප්‍රධානම කාරණේ තමයි ලංකාවේ තිබුණු සිනමාව හා බැඳිච්ච පවුල් සංස්කෘතිය බිඳ වැටීම කියන එක. දැන් උදාහරණ හැටියට සිනමා ශාලාවකට රාත්‍රී සිනමා දර්ශනය කියන එක අතිශය වැදගත්. ඒ කියන්නේ මේ අපේ රටේ මේ පෞද්ගලික ප්‍රවාහන සේවයේ වර්ධනය වෙන්න පටන් ගත්තේ 90 දශකයේ පස්සේ. 80 දශකයේ බොහෝ විට පොදු ප්‍රවාහන සේවයේ භාවිත කරේ. එතකොට රාත්‍රී අවසාන බස් රථය එනකම් රාත්‍රී අවසාන දුම්රිය ස්ථානයට එනකම් මිනිස්සු කරේ බොහෝ විට හවස 6:30 රාත්‍රී 9:30 චිත්‍රපටි නරඹන එක. එහෙම චිත්‍රපටි සංස්කෘතිය ලංකාවේ හැදිලා තිබුණා. ඒතකොට ඒක සම්පූර්ණයෙන් බිඳ වැටුණා. මොකද ප්‍රවාහන කටයුතු රාත්‍රී ගමන් වාර බොහෝ විට අත්හිටෙව්වා. එතකොට මිනිස්සු එළියට බහින්න කැමති වුණ නැහැ පවුල් පිටින් විනෝදාස්වාදේ ලබන්න. විවිධ සමාජයේ හදිසි නීතිය සහ වෙනත් කාරණා නිසා අස්ථාවර තත්ත්වයක් ඇති වුණා. ඒතකොට මේ සමස්තයම සිනමාවට බලපෑවා. අපි මේක තවත් එහාට ගිහිල්ලා බැලුවොත් ඒ සංස්කෘතිය විශේෂයෙන් උතුරුනැගෙනහිර බලපෑවා. උතුරුනැගෙනහිර සිනමා ශාලා ගණනාවක් තිබුණා. ඒ සිනමා ශාලාවලට මේ ප්‍රශ්නේ වෙනස් විදිහකට බලපෑවා. විවිධ ත්‍රස්තවාදී සංවිධාන ඒවා ඒ සිනමා ශාලා තමන්ගේ රැස්වීම සඳහා භාවිත කිරීමට යාම නිසා. ඒතකොට ඔය වගේ විවිධ පැතිවලින් 83 කළු ජූලිය ලංකාවේ සිනමාව ඍජුවවත් වක්‍රවත් බලපෑවා කියලා කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්. කළු ජූලිය දේශපාලන වශයෙන් කරන ලද බලපෑම සමාජමය වශයෙන් කරන ලද බලපෑම තරම්ම සංස්කෘතිකමය වශයෙන් කරන ලද බලපෑමේ සුවිශේෂී අංගයක් විදිහට අවස්ථාවක් විදිහට සිනමාවට කරන ලද බලපෑම පෙන්වා දෙන්න පුළුවන්. මේ රටේ විවේකයේ විනෝදයේ විශ්‍රාමය බිඳ වැටෙනවා කියලා කියන්නේ අපේ සමාජයේ තව ත්‍රස්ත වීම බිය ගැන්වීම සමාජමය කම්පණය සමාජයේ ව්‍යාප්ත වෙනවා. ඒක සමාජීය සංවර්ධනයේ ප්‍රධාන ගැටලුවක්. සමාජයේ විවේකී විනෝදාස්වාදයේ අහිමි වෙනවා කියලා කියන සමාජයේ සංවර්ධන ගැටලුවක්. ඉතින් ඒ අර්ථයෙන් ගත්තාම 83 කළු ජූලියේ සිනමාවට කරන ලද බලපෑමේ සමාජ බලපෑම මා හිතන්නේ වර්තමානයේ දක්වාම තැතිගත් බිය වෙච්ච ප්‍රචණ්ඩ වෙච්ච සමාජයක් නිර්මාණය වීමට බලපෑවයි කියලා මම විශ්වාස කරනවා. 83 තව එකක් වුණා ප්‍රධාන නිෂ්පාදකවරු ඒ කාලේ වෙනකොට අයින් වෙලා ඉවරයි. කිසිම ප්‍රධාන පෙළේ නිෂ්පාදකවරෙක් 83 සමය වෙනකොට චිත්‍රපටි හදන්නේ නැහැ. එතකොට චිත්‍රපටි හදන්න පටන් ගන්නවා 83 වෙනකොටත් අපේ කර්මාන්තයේ මනියලියයි. ඒ බොහෝ චිත්‍රපටි කෙසේ හෝ ජීවත් වීම හදපු චිත්‍රපටි විනා
කර්මාන්තයක් හැටියට හිතලා හදපු චිත්‍රපට නෙවෙයි. ඊට කලින් සිනමා ඇතිවිච්ච ගුණාත්මක ලක්ෂණ ඔක්කොම මේ වකවානු තුළ ඇදගෙන ගන්නවා. මේවා අපේ සිනමාවේ අදවැකීමට ලොකු හේතු බවට පත් වෙනවා. හැබැයි මේ කාලය තුළ අපි හරියට බලාගෙන આવොත් 82 අවුරුද්ද වෙනකොට අපේ සිනමාවේ විශාල අර්බුදයක් ඇති වෙනවා. මේ අර්බුදය නැත්තම් චිත්‍රපට නරඹීම පළවෙනි වතාවට ප්‍රේක්ෂකයන් ප්‍රතික්ෂේප කරන සමයකට එනවා. මොකද හරි චිත්‍රපට සංඛ්‍යාවක් එකපාර තිරගත වෙනවා. ජාතික රූපවාහිනිය හටපුරා විකාශනය ආරම්භ කරාට පස්සේ මේ අලුත් මාධ්‍යත් එක්ක මිනිස්සු බැඳෙනවා. මේ බැඳෙනවත් එක්කම යම් ප්‍රමාණයකට ප්‍රේක්ෂකයන් පෙනීන සංඛ්‍යාවක් කැපිපෙනෙන සංඛ්‍යාවක් අඩු වෙනවා. හැබැයි එහෙම කියලා චිත්‍රපට කිහිපයක් 40ක් ජනප්‍රිය වෙනවා. පොදුවේ ගත්තාම 83 ජූලි මාසෙනකොට අති විශාල චිත්‍රපට සංඛ්‍යාවක් තිරට ඇවිල්ලා තියෙනවා. කොයිතරම්ද කිව්වොත් මේ අපේ ඉතිහාසයේ වැඩිම චිත්‍රපට සංඛ්‍යාවක් තිරගත වෙලා තිබෙන්නේ 83 අවුරුද්දේ. ඒ 83 අවුරුද්දේ ජූලි මාසයේ 21 වෙනිදා ඉඳන් සැප්තැම්බර් මාසය වෙනකන් කිසිම චිත්‍රපටයක් තිරගත නොකළ පසුබිමක් යටතේ. එතකොටම අපිට පේනවා කොච්චර චිත්‍රපට සංඛ්‍යාවක් ඇවිල්ලා ගැලවුණාද කියලා. මේකේ පේන්නේ ප්‍රේක්ෂකයන් ආවේ නැහැ. මේ වෙන විට විජය චිත්‍රාගාරයේ සිටපු දෙමළ සිනමාකරුවන් හැර දෙමළ සිනමා ශිල්පීන් හැර ප්‍රධාන වශයෙන් ලාංකික සිනමාවේ චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් හිටියේ නැතිතරම්. MV බාලන් පමණයි ක්‍රියාත්මක අධ්‍යක්ෂකවරයෙක් හිටියේ. ඊට පස්සේ තමයි වී ශිවදාසන් වගේ අධ්‍යක්ෂකවරයෙක් වෙන්නේ මේ 80 ගණන් වෙන විට. එතකොට සිනමාව පිළිබඳ ලොකු අර්බුදයක් පවතින වකවානුවක තමයි ඔය මතවාද වෙනකොට තමයි අපි 83 කලබල ඇති වෙන්නේ. 83 කළු චූලිය සිනමා කෝණයෙන්. සිනමා ඒ කියන්නේ ශාලාවලට එන්නත් කලින් නිෂ්පාදනයෙන් පස්සේ පසු නිෂ්පාදන කටයුතු වල නිරත වෙලා තිබුණු යම් යම් චිත්‍රපටි ගන්නාකොත් මේ ඔස්සේ විනාශයටපත් වුණා. උදාහරණයට හැඳල විජේ චිත්‍රාගාරය. ඒතකොට නිර්මාණය කරලා තිබිලා සංස්කරණ කටයුතු කරලා සිනමා ශාලාවලට මුදාහරින් තිබ්බ ප්‍රධාන චිත්‍රපටි ගන්නාවක් මේ නිසා විනාශ වුණා. ඉතින් ඒකත් මම හිතනවා බරපතල ප්‍රශ්නයක් කියලා. සිනමාකරුවන්ගේ තමන්ගේ නිර්මාණය ඉදකන්න බැරි වුණා. ඒ වගේ මේකට මුදල් වියදම් කරපු නිෂ්පාදකයන් යම් කිසි විදිහකට පාඩු සිනින්න සිදු වුණා. නිර්මාණශීලීම ප්‍රධාන චිත්‍රාගාරයක් තමයි විජය ස්ටුඩියෝ එක. එහි තමයි අපේ හොඳම සිහින ෆැක්ටරි වලින් ආපු හොඳම චිත්‍රපටි. හොඳම සිහින ෆැක්ටරි එක විජය ස්ටුඩියෝ එක. මේ වකවානුවකට විජය ස්ටුඩියෝ එක ලෑස්ති වෙලා හිටියා සම්පූර්ණ වර්ණ රසායනාගාරයක් හදන්නට. මම දන්නා තරමින් මම දැනෙන අන්දමට ඒ වෙන විට සියලු වර්ණ රසායන යන්ත්‍ර ඒ ස්ටුඩියෝ එකට ගෙනල්ලා තිබුණා. හැබැයි ඒවා එහෙමම ගිනිගත්තා නැත්තම් විනාශ වුණා. විශාල මලාභය වුණේ මිල කල නොහැකි අපරාධයක් වුණේ විජය ස්ටුඩියෝ නැමැති ලංකාවේ එතෙක් සිනමා කර්මාන්තය හදපු ඉතාම ජනප්‍රිය චිත්‍රපටය හදපු ස්ටුඩියෝ එක ගිනි තියපු එක. ඒකෙන් චිත්‍රපටික විතරක් නෙවෙයි අපේ එක ඉතිහාසයකුත් සහ මුලින් බලලා දැම්මා. පසුකාලීනව අපට කියවන්න අහන්න ලැබුණා විජය කුමාරතුංග ඇතුළු සිනමා කරුවන් ඇවිල්ලා ඒ ගිනි ගන්න චිත්‍රාගාරය තුල තිබුණු සමහර සංරක්ෂිත චිත්‍රපටි ආරක්ෂා කළයි කියලා. චිත්‍රපට විජය චිත්‍රාගාරයේදී නැති වුණා කියන තර්කය එකෙල්ලෙම අපිට පිළිගන්න බෑ. මම පෞද්ගලිකව ඒක පිළිගන්නේ නැහැ. ඒකට හේතුව 83 විජය චිත්‍රාගාරයේ නෙමෙයි චිත්‍රපට බෙදාහැරීමේ ගබඩාව තිබුණේ ජාතික චිත්‍රපටි සංස්ථාවේ. ජාතික චිත්‍රපටි සංස්ථාවට ඇවිල්ලා ඒකෙන් තමයි චිත්‍රපට පිටපතක් අප රැගෙන ආ යුතුව තිබුණේ සිනමා ශාලාවක ප්‍රදර්ශනය සඳහා. අප කිව්වේ මම නෙමෙයි මේ චිත්‍රපට ප්‍රදර්ශකයන් රැගෙන ආ යුතුවේ චිත්‍රපටි සංස්ථාවෙන්. එතකොට චිත්‍රපට බෙදාහැරීමේ ඒකාධිකාරය සංස්ථාව සතු වුණාම එහි තමයි පිටපත් තියෙන්නේ. එතකොට විජය චිත්‍රාගාරයේ එහෙම පිටපත් තියෙන්න බෑ. තියෙනවා නම් තියෙනවා අතිරේක පිටපත් පමණක්. විජය චිත්‍රපට සංස්ථාවේ මේ චිත්‍රපට තිබුණා කියන්නේ මට පැහැදිලි ඔප්පු කරන්නට පුළුවන්. 1985 වෙනකම් නාරහැම්පෙට තිබුණා මොන්ටෝ කියලා සිනමා හලක්, වර්තමාන මහජන බැංකු ගොඩනැගිල්ල. මේ සිනමා හලේ හැමදාම පෙන්වුවේ පරණ සිංහල චිත්‍රපටි. මේ චිත්‍රපටි කොහොමද විජය චිත්‍රාගාරයේ ගිනිගත්තා නම් ඒ සිනමා ශාලාවට ආවේ. ඊළඟට බොරැල්ලේ ලිඩෝ වගේ සිනමා ශාලාව, එහෙම නැත්නම් ඒ ඉතුරු වෙච්ච සමහර සිනමා වල ගැප් එකට
සිනමා සමාගමේ සමහර චිත්‍රපටි උදාහරණයකට සංදේශය වගේ චිත්‍රපටි පවා නැවත ප්‍රදර්ශනය කළා. වනමෝහිනී වගේ චිත්‍රපටි පවා නැවත ප්‍රදර්ශනය කළා. මේ නිසා විජය චිත්‍රාගාරය ඇතුළත ගිනි ගත්තා නම් ගිනි ගත්තේ හදන්නට තිබිච්ච චිත්‍රපටි බහුතරයක් පමණයි. චිත්‍රාගාරය ඇතුළේ හැදිච්ච ඒවා විතරයි. එතකොට සංස්ථාවේ සතුව තියෙන්න ඕනේ චිත්‍රපටි තිබිච්ච පිටපත් එළියට ගියේ ඒවා ආපහු ආවද නැද්ද කියලා කොහේ හරි වාර්තාවක්. එහෙම එහෙම අනිවාර්ය වාර්තාවක් තියෙනවනේ. ඒ වාර්තාවේ තියෙන්න ඕනේ ඊට පස්සේ මේ දවස් තීරණය කළොත් පෞද්ගලික මටත් පෙන්වන්න පුළුවන් අහවල් දවසේ අහවල් චිත්‍රපටිය පෙන්වුවේ පෙන්වාය කියලා. එතකොට එහෙම නැත්තම් පුවත්පත් වාර්තා බැලුවාම පේනවා මේ දවස්වල මෙන්න මේ චිත්‍රපටිය පෙන්වුවා කියලා. මේ චිත්‍රපටි පිටපත් නැවත සංස්ථාවට ආවද? මොකද සංස්ථාවෙන් බැහැරව 2000 අවුරුද්ද වෙනකන් කිසිම කෙනෙකුට චිත්‍රපටි පිටපතක් ගෙනියන්නට බෑ, චිත්‍රපටි පෙන්වන්නට බෑ. එතකොටම අපිට පේනවා 83 කලබල සමයේ සිද්ධ වෙච්ච දේ අතරේ ඒ කොළේ වහල වෙන එකක් ගේමක් ගැහුවා කියලා. 83 කළු චූලිය සිනමා කෝණයෙන් ප්‍රධාන කොමත් චිත්‍රපට ප්‍රදර්ශන ධාරාව තිබුණේ මේ දෙමළ ව්‍යාපාරිකයන්. අද ඔවුන් ඇත්තරම යාපනයේදී ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන්. කිසිසේත්ම ඉන්දියානු ව්‍යාපාරිකයන් අපේ රටේ චිත්‍රපට නිෂ්පාදනයේදී අත දැම්මේ නැහැ. ඔවුන්ගේ බලපෑම් තියෙන නැති. නමුත් ව්‍යාපාරය තුළ තිබුණේ අපේ දේශීය ව්‍යාපාරයක්. මේ දෙගොල්ලම කරේ අපේ ව්‍යාපාරයක්. එහි සිංහල ව්‍යාපාරිකයන් එන්නේ පසුව. ඔවුන්ට ගොඩනැගෙන්නේ වෙන ආකාරයකට. ඔවුන්ට ඇතරම් බලය එන්නේ චිත්‍රපට සංස්ථාව පිහිටුවන් ගත්තට පස්සේ. එතකන් එහෙම තර්කයක් තිබුණ නැහැ. ප්‍රධාන ප්‍රදර්ශක සමාගම් දෙකම, තරගකාරී සමාගම් දෙකම පැවතියේ මේ දෙමළ ජාතික මහත්වරුන් දෙන්න අතරේ. ඔවුන් අත තමයි මේ කර්මාන්තයක් හැටියට ගොඩනැගුණේ. චිත්‍රම්පලම් මේ ගාඩිනර් කියන්නේ ඉංග්‍රීසි උගත් යාපනයේ මණිපායිවල ඇවිල්ලා සීල් තම්බයිය වගේ ව්‍යාපාරිකයන් එක්ක එකතු වෙලා අලුත් ව්‍යාපාරයක් ගොඩනගන පුද්ගලයෝ. හැබැයි ඔහු ඇන්දේ පැලැන්දේ ඔහු හැසිරලා තියෙන්නේ අර ඉංග්‍රීසි ජාතිකයෙකුගේ පෙනුමත් එක්ක. ඔහින් අපි දන්නවා ඔහු ඉංග්‍රීසි යාපනයේ දෙමළ කතෝලික මහත්මයෙක්. හැබැයි ඔහු තමයි අපේ රටේ සිනමා කර්මාන්තය ව්‍යාපාරයක් හැටියට ගොඩනගන්නේ. ඊට කලින් අපේ රටේ චිත්‍රපට සමාගමක් තිබුණා. ඒක තවමත් තිබෙන ඉම්පීරියල් සමාගම. ඒ තියෙද්දි නමුත් චිත්‍රපට නිෂ්පාදනය, බෙදා හැරීම, ප්‍රදර්ශනය කිරීම සියලු ඒකාධිකාරයන් හදාගෙන මදන් තියටර්ස් නැමැති එවකට පැවති සමාගමේ සියලු දේපළ පවා වසර කිහිපයක් ඇතුළත ගන්නට පුළුවන් ශූර ව්‍යාපාරිකයෙක් වෙන්නේ සගාඩින තමයි අපේ රටේ සිනමා කියන කර්මාන්තයේ මූලික අඩිතාලම සහ සැකසුම දාන්නේ. ඊළඟට එන්නේ යාපනයේ ධම්ම කේ ගුණරත්න මහත්මයා. ගුණරත්න මහත්මයා සිනමා ශාලාවල කටයුතු කළා. ඔහු චිත්‍රපට ආනයනය දීලා ඊපස්සේ චිත්‍රපට ප්‍රදර්ශකයෙකු වෙනවා. ඊළඟට චිත්‍රපට නිෂ්පාදකවරු වෙනවා. ඔහු තමයි ලංකාවේ සිනමා කර්මාන්තයේ මොඩල් එක හදන්නේ සුජාතා චිත්‍රපටියත් එක්ක. ගාඩිනර්ලාගේ අන්තර් සමාගම චිත්‍රපට හදලා මේ රටේ කර්මාන්ත ස්ථාපකතාවට ව්‍යාපාරික අංග ලක්ෂණ සහිත සිනමාවේ තිබිච්ච සියලුම තරු සංකල්ප සිනමාවේ මාකරණ ස්ටයිල් එක හදන්නේ සිනමා සමාගම. ඔවුන් දෙදෙනාගේ වෙනස එක. මේ වෙනස එක කෙලවරකට එනකොට 1960 ගණන් වෙනකොට සොන් ස්ටුඩියෝ එක හැම වෙලාවෙම හැදුවේ සම්භාවනීය මට්ටමේ චිත්‍රපට. හැබැයි සමහරවල්ලාට තියෙනවා කර්මාන්තයක් හැටියට අප්ඩේට් නොවිච්ච ගතියක් 60 ගණන් වල චිත්‍රපට දැක්කම. නමුත් කේ ගුණරත්න මහත්මයාගේ අප්සරා චිත්‍රපටය දක්වාම මේක ව්‍යාපාරයක් කියලා හිතලා චිත්‍රපටිය හදපු විදියක් පේනවා. හැබැයි චිත්‍රපටයක් ව්‍යාපාරයක් කියලා හදුවා කියන එක අදහස් වෙන්නේ ලාභෙට මොකක් හෝ අටවා දීම නොවේ. ඒ චිත්‍රපටි එළියට එනකොට අංග සම්පූර්ණ වාණිජ අංග සම්පූර්ණ ජනප්‍රිය කලාවේ චිත්‍රපටි. මම අහලා තිනවා අල්ලපු ගෙදර වගේ චිත්‍රපටයක් ඒ අධ්‍යක්ෂකරයා එම්.අස්තාන් මතක පෞද්ගලික කියලා දෙනවා 8 වතාවක් රූපගත කරන්නට සිදු වුණාය ගුණරත්න මහත්මයා සැටිස් වෙනකම්. මේක තුල තියෙන්නේ නිකම් නිෂ්පාදනයක් මොකක් හරි එළියට දාන්න එක නෙවෙයි, තමන්ගේ බ්‍රෑන්ඩ් එකට ක්වලිටි එකක් අරන් දෙන ව්‍යවසායකෙක්ගේ අංග ලක්ෂණ. මේක තමයි වෙනස. මේ නිසාම 70 දශකයේ අග වෙනකොට සලෝන් ස්ටුඩියෝ එක සතුව තිබුච්ච එකෙන් නිධානය වගේ ගොළු හදවත වගේ චිත්‍රපටි හදපු සලෝන් ස්ටුඩියෝ එකේ අයිතිය පවා විජය ස්ටුඩියෝ එක සහිත සිනමා සමාගමට නැත්තම් කේ ගුණරත්න මහත්මයාට ලබා ගන්නට හැකි වෙනවා.
83 කළු චූලිය සිනමා කෝණයෙන්. 83 කියන්නේ පළවෙනි අර හැරවුම් ලක්ෂ්‍යය සිද්ධ වෙනවා සිනමාවට, විශේෂයෙන් 70 දශකයේ අගපාගේ විවෘත ආර්ථිකයත් එක්ක ලංකාවට රූපවාහිනිය එනවා සහ ආර්ථිකයේ ලක්ෂණත් එක්ක 83 යම් කිසි විදිහකට සිනමාවට විශාල පහරක් බවට පත් වෙනවා. මොකද මෙතෙක් කල සිනමාවේ සිටපු ප්‍රේක්ෂකත්වය වෙනස් වෙන්න පටන් ගන්න එතනින්. එතකොට දෙමළ සිනමාකරුවන් සිනමාවේ හිටපු දෙමළ සිනමාකරුවන් ඇත්තම ලංකාවේ දෙමළ සිනමාවක් ඕ කියන ප්‍රශ්නේ අහන ප්‍රශ්නයටත් මේ 83 කළුජූලිය තියෙනවා කියන එකයි මගේ අදහස. අපි කොළඹ නගරයේ සිනමා හල් ගිනි තිබ්බ එක ගැන කතා කරනවා. අපි කවුරුත් මුතුරල් ඉම්පීරියල් තියටර් එක ගිනි තිබ්බ එක ගැන කතා වෙන්නේ නැහැ. ඒ ප්‍රක්ෂේපණ යන්ත්‍ර ක්‍රියාකරු මුළු රාත්‍රියේ යන්ත්‍රය ගලවගෙන මුතුර කලපුව දිගේ මේ ඔරුව කනගලා ආපු විට ඒක වෙනම කීමක්, වෙනම කතන්දරයක්. ඉතින් එහෙම දේවල් සිද්ධ වුණා. නමුත් ඒක දිගින් දිගට පැවතුනේත් නැහැ. ඒ කර්මාන්තය ඇතුලේ ඒක එදා නෙමෙයි මුළු රටේම අර්බුදයක් ඇති වුණා. හැබැයි ඊට පස්සේ ඒක යුද්ධයකින් බෙදා වෙන් කළා මිසක් ජනතාව අතර සාමාන්‍ය ජනතාව අතර හැම කෙනෙක්ම තිබුණේ නැහැ. චිරුලපනේ මේ පාමංගඩ තිබ්බ සිනමා ශාලාව හීරෝස් කියලා, හීරෝස් එකේ බිත්තියේ ලිව්වා මෙම ශාලාව අයිතිකරු සිංහලයේකි අබේනායක කියලා. ඒක කළු තාරවලින් ලියලා තිබ්බ නිසා තමයි මේ සිනමා ශාලාව බේරුවේ. මොකද පාමංගඩ සිනමා ශාලාව හැමදාම පෙන්වන්නේ දෙමළ චිත්‍රපටි. ඒතකොට මේ විනාශ කරන්න ආවහම ඒක බේරගත්තා අයිතිකාරයා ලොකු තාරවලින් මේ තාපේ සටහනක් ලියලා. ඒ සටහන පෞගිය කාලවලත් ඒ තාපේ කඩන්න කලින් මේ වැසි අවස්ථාවල ඇතුලෙන් බොද වෙලා පේන තත්ත්වයකට තිබුණා. සිනමාව කියන්නේ ප්‍රබල ප්‍රකාශන මාධ්‍යයක්. ඒක ඇතුලේ අපිට වෙන් කරන්න බැරි අනන්‍යතා ගොඩක් තියෙනවා. අපිට මේ අනන්‍යතාවල අපිට ප්‍රශ්නාර්ථයේ ඉන්නේ 83ද 89ද නැත්නම් උතුරු නැගෙනහිර යුද්ධද නෙමේ මේ ප්‍රකාශනය ඇතුලේ ඉදිරිපත් වෙන්නේ මිනිස්සුත්වයේ. එතකොට මේ සියලු ක්‍රියාන්විතයන් ඇතුළේ දැන් උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම ලංකාවේ පසුකාලීන වාර්ගිකත්වයේ පදනම් වෙච්ච චිත්‍රපටවල ප්‍රකාශනය හැදෙන්න 83 බලපෑවා කියලා මගේ අදහස. අපි මොන තර්ක කරත් එක දෙයක් කියනවා. දැන් අද ඉන්දියානුවන් ලංකාව ඉන්දියාවේ සිනමා ශිල්පීන් ලංකාවට ආවම අපේ ශිල්පීන්ව මායින් නොකරන ගතියක් තියෙන ඇත්තටම. ඔවුන් එක්ක කිසිම හැසිරීමක් නැති තත්ත්වයට පත්වලා. හැබැයි ඔබ දන්නවද ව්‍යාපාර කරන කාලේ ඉන්දියාවේ එතවකට හිටපු උතුරු ඉන්දියාවේ සුපිරි සිනමා තරු පවා ලංකාවට ඇවිල්ලා ලංකාවේ නළුවිලියන් සමිතට මැච් ගහලා අපේ ටෙක් අපේ චිත්‍රපටි හට ගෙනජනේ. නමුත් ඔවුන් එක තලයක ජීවත් වුණා. එක මොඩල් එක. ඒක තමයි අර ස්ටාර් වැලියු හදලා මේ කර්මාන්තයේ තුවිච්ච පැවැත්ම ගොඩ නැගුවේ එහෙම. ඒක පස්සේ කාලේ වෙනස් වෙලා මේ කර්මාන්ත දෙක ඈත් වෙනවා. ඒව සිද්ධ වෙන්නේ අර ප්‍රධාන ඉස්සර ව්‍යාපාරිකයන් යටතේ.